සූදානම් වෙලා ඉන්නවා සුන්දර ඊරිදා වැඩසටහන තුලින් කතා බහ කරන මේ හෝරාවේ අපි දන්නවා අපි විශේෂාංගය අපි බොහොම ආදර ඔබට සමීප කරනවා කියන කාරණාව බොහොමත්ම ආදරය කරන කලාකරුවන් ගැන කතා කරන්න මේ දිනවල මොකද වෙන්නේ සිනමා විරිදි දින මේ හැමදේයක් ගැනම කතා කරන්න දනංචි අපි අමතක කරන්නේ නැහැ අනිවාර්යයෙන්ම මේ සමාජ මාධ්‍ය තිබුණා මේ ඊයේ පෙරදා හරි හේතුපාටයක් මට හේතුපාටේ මගේ හිතට දරුණු විදිහට දැනුණා ඒක නිසා මට හිතුණ එක කියන්න ඕනේ කියලා මම දන්නේ කොයි තරම් දුරට පිළිගන්නේද කියලා ගොඩක් අතේ මේ අඬන්න හිතෙන රටක හිතන්න හදපු චිත්‍රපටයක් නම් නිර්මාණය වෙලා තියෙනවා කියලා මම හිතන්නේ ඒ චිත්‍රපටයේ තිබෙන ප්‍රබලත්වය නිසාම වෙන්න ඇති එහෙම කෙනෙක් කතා බහ කරන්න ඇති ඒ කියන්නේ මේ හිතන්න හදපු චිත්‍රපටයේ ඇතුලේ ලොකු කාරණාවක් තියෙනවා ඒක කවුරු දන්නේ නැහැ කියලා කිව්වට කවුරු දන්න මාතෘකාවක් තමයි කතා බහ කරලා තියෙන්නේ. ඉතින් පසුගිය සතියේත් අපි කතා බහ කරා චිත්‍රපටි අධ්‍යක්ෂ බෙනට් රත්නායක මහත්මයාව මේ මැදිරියට කැඳවාගෙන මේ කවුරු දන්නේ නැහැ චිත්‍රපටය පිළිබඳව අපි අද දවසේදීත් මේ චිත්‍රපටය පිළිබඳවයි කතා බහ කරන්නේ. ඊට අදාළ සුදුසුම දෙදෙනෙකු අපි මැදිරියට කැඳවාගෙන ආවා. පළමු කෙනාව මම බොහොම ආදරෙන් ගෞරවයෙන් හඳුන්වා දෙන්නම්. එතුමිය අපිට නම් මේ අමුතුවෙන් හඳුන්වා දෙන්න අවශ්‍ය නැහැ මොකද අපේ ආයතනයත් එක්ක අපේ සමාස්තේම මේ ප්‍රධානියා විදියට කටයුතු කරන ඉතින් මේ එතුමිය මම බොහොම ආදරෙන් ගෞරවයෙන් හඳුන්වා දෙනවා හැබැයි මේ හඳුන්වා දීම රංගන ශිල්පිනියක විදියට හඳුන්වා දීම වැදගත් නිසා මම ඒ කාරණාව හඳුන්වා දී එතුමයි තමන්ගේ රංග කාර්යය තුල ශිල්පීයත්වය සහ ප්‍රතිභාව මනවින් හඳුනාගත් අතලොස්සක් පමණ වූ රංගන ශිල්පිනියන් අතුරින් ඇගේ නම ඉහලින්ම කතා බහ කරනවා සංගීතා විරත්න මහත්මියයි අපි සම්බන්ධ කරගත්තේ අයිබුවන් සුබ දසරා අයිබුවන් සුබ දසරා ඒ වගේම තමයි එතුමියට එහා පැත්තෙන් ඉන්න චරිතය පිළිබඳ කතා බහ කරනකොට වේදිකාවේ ටෙලිනළුවේ ඒ වගේම සිනමාවේ මේ මාධ්‍යත්‍රයේම නළුවෙක් විදියට දක්ෂ චරිතයන් චරිතාංග නිරූපණයන් ඉදිරිපත් කරපු චරිතයක් ඒ වගේම අධ්‍යක්ෂකවරයෙක් එතුමත් කුමාර තිරිමාදුර අයිබුවන් අයිබුවන් හොඳයි ඉස්සෙල්ලා මම කැමති අපි මෙතුමකින් මේ අනිවාර්ය දැනගමු මේ චිත්‍රපටයේ මේ දිනවල කොහොමද ප්‍රතිචාර ඉතම හොඳ ප්‍රතිචාර ඇත්තටම මගේ රංගනය වගේම මං ගරු රංගපෑමක් මං ඉදිරිපත් කරන්නේ නමුත් චිත්‍රපටියටම මං හිතන්නේ ප්‍රේක්ෂකයන්ගේ ලොකු ගෞරවයක් ලොකු ආසාවක් ආදරයක් ඇති වෙලා තියෙනවා. ඉතින් තාම හොඳ මට තාම කවුරුත් කියලා නැහැ අයියෝ සංගීත මං කම්මැලි කමෙන් බැලුවේ හරි නෑ මං කැමති නෑ චිත්‍රපටියට කියලා මට අද වෙනකන් ඒක මට එහෙම වෙලා තියෙනවා ඕන්තරම් චිත්‍රපටිවල මට කවුරුත් කියලා නැහැ. ඉතින් ඒ කියන්නේ මං හිතන්නේ මම විශ්වාස කරන විදිහට ප්‍රේක්ෂකයන්ගේ ආදරයට ආකර්ෂණයට ලක්වන චිත්‍රපටයක් නෝබ්‍රී නෝස් කියලා. ඒ වගේම කුමාර මහත්මයාගේ පැත්තෙනුත් මම අහන්න කැමති මොකද අධ්‍යක්ෂකවරයෙක් විදිහට වැඩ කටයුතු කරන රංගන ශිල්පියෙක් විදිහට ජේෂ්ඨෙක් විදිහට වැඩ කටයුතු කරන කොහොමද කවුරුත් දන්නේ නැති චිත්‍රපටිය පිළිබඳව දැනෙන අතහස සහ ඔබතුමාගේ තියෙන විශ්ලේෂණය මම දරුව මෙතනින් පටන් ගන්නම් දැන් අපි මුලින්ම කඩවුණු පොරොන්දුවේ ඉඳලා BMW ජයමාන්න රෙඩි ජයමාන්න රුක්මිනි දේවිලා අරන් ආපු බැටන් එක යම් මට්ටමකට ලෙස්ටර් මහත්තයලා ගාමිණී ෆොන්සේකලා ඒගොල්ලෝ මෙහෙම මෙහෙම අරගෙන එනවා ඔය අතරමැද්දී පතිරාජ මහත්තයා අපිට ඔබේසේකර මහත්තයා ධම්මසිරි බණ්ඩාරනායක වගේ චරිත එම හමු වෙනවා 88-89 ලොකු කඳු දෙකක් කඩාගෙන වැටෙන සිනමාව එක ළඟ වැටෙනවා ඒක දරුණු විදිහට සිනමාවට බලපානවා සංගීත දන්න ජෝතිපාල සහ විජය කුමාරතුංග කියන චරිත දෙක කඩාගෙන වැටෙනවා දැන් සිනමාව හරි ආයි නැවතත් දරුණුම අගාධයකට යනවා මේම තියෙන සිනමාවක් එක්තරා තැනකදී ඔය බෙනට් රත්නායක මහත්තයලා රොම්රත්න සායක මහත්තයලා මේ කීප දෙනෙක් නැවතත් මේක ඔසෝගන කරේ තියාගෙන එනවා එහෙම ඇවිල්ලා එක්තරා ස්ථානයක හොඳ චිත්‍රපටි බෙනට් රත්නායක මහත්මයා තාම හොඳ චිත්‍රස්වසුම ඉඳලා මම නම් ගොඩක් කියාගෙන යන්නේ අපිට ජාතියට ඉතාම සමීපතම සිනමා නිර්මාණ එතුමා කරනවා ඊට පස්සේ මේ COVID-19 කියන ලොකු කතන්දරයක් එනවා ඊටසේ සිනමාව නැවත අවුරුදු ගානක් නවතිනවා පළවෙනි රැල්ලේදී අපි කරපු නිසා නෙමෙයි අපි දැන් නිවුස් පේපර් චිත්‍රපටිය දානවා බෑක් නැතුව මොකක් හරි වෙන්න කියලා නමුත් ඒක සාර්ථක වෙනවා ඊටසේ මේ රැලි ගණනාවක් එනවා මේ තව එක රැල්ලක් ඉවර වෙලා එන අවස්ථාවේ වෙනත්වත් නැහැ මට ඉතාම බය නැතුව නැවත සිනමාව අපි ගොඩ ගන්න ඕනේ කියලා මං කියන්නේ අර බැටන් එක මෙහෙම අරගෙන ඇවිල්ලා තාම අතාරින්න නැතුව ඉන්න පුද්ගලෙක් මේක කොහොම හරි
එනිසා බටන එක අරගෙන තිනවා මම චිත්‍රපටිය ගැන වෙනම කතා කරන්නම් පළවෙනිම දේ මම ප්‍රේක්ෂකයන්ට කියනවා මේ බටන් එක තව අනාගත පරම්පරාවට එතුමන්ල දෙනකන් මේක ආරක්ෂා කරගන්න මොකද මේක විනාශ වුණොත් ලෝකේ සිනමාව කියන එක හරිම සුන්දරම දෙයක් හරි ඉතින් එහෙම ලෝකයක තියෙද්දි අපේ එක මෙහෙම වැටලා මෙන්න පල්ලෙහාට යනවා සංගීත පිළිගනි ඉතින් මේක වැටෙන්න දෙන්නේ නැතුව අපිට විශේෂයෙන් ප්‍රේක්ෂකයන්ගෙන් මම ඉල්ලා සිටිනවා මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ගෙන් මේක වැටෙන්න දෙන්න එපා මේ විනත් රත්නායක මහත්තයා ගතේ තියෙන බැටන් එක අනාගත පරම්පරාවට දෙනකන් පොඩ්ඩක් අපේ සිනමාව ආරක්ෂා කරගන්න කියලා මම ආදරෙන් ඉල්ලා සිටිනවා මේ චිත්‍රපටියත් එක්ක හරි අපි තව දේවල් කතා බහ කරමු මේ සින්දුවක් කියමුද मंबुरले संदे मत एव पेनवा एव पेनवा मत एव पेनवा मंबुरले एव दुल्ले मंबुरले एव दुल्ले सिंधु क्यूआ एगे दुखते हुआ आदर दुआ क्यूआ क्या बह क्यूआ अनिल क्यूआ क्या बह क्यूआ मंबुरले एवा दुल्ले मंबुरले एवा दुल्ले संदे obe moonin ever penwa mata ever penwa ever penwa mata ever penwa बदलु किया आदरी ने ते ऐद कियला एहुआ एहुआ चूटी दूर इन्ना वमा बंदला कियुआ या बंदला कियुआ अने बंदला कियुआ मंबुरले एवा दुल्ले मंबुरले एवा दुल्ले संदे be morning ever been me then ever been me I ever been me would ever been me mamburelle ever dulle mamburelle ever dulle mamburelle ever dulle आदरणीय सहुर्दया स्तुति बिनट रत्नायक महात्म्या आरंभक चित्रपाटे अश्वसुमे मेनिका उब එතකොට අද බිනත් රත්නායක මහත්මයාගේ මේ පස්වෙනි නිර්මාණෙත් ඔබ ගෞරවනීය රංගපෑමක උනත් මේ යෙදෙනවා. ඒ රංගපෑම ඇතුලේ සුළු චරිතයක් උනත් තත්පර 90ක් රංගපාල සම්මාන ගත්ත නළු නිලිය ඉන්නවා මේ රටේ. ඉතින් ඒ ගරු රංගපෑම ඔබට දැනෙන විදිය කොහොමද? ඒ චරිතය ඇතුලේ ඔබට කරන්න තිබුණ වපසරිය මොන වගේද? කොහොමද ඒ කාර්යය? ඇත්තෙන්ම මං ඒ තිර රචනයට හරි කැමති වුණා. ඔහු කතා කරන මාතෘකාවට හරි කැමති වුණා. හදවතට දැනෙනවා මම හිතන්නේ කලා ශිල්පිනියක් හැටියට මේ රටේ ජීවත් වෙන කෙනෙක් හැටියටත්
මට හිතුණා හරි කාලොච්චිතයි අපි මේ වගේ දේවල් ගැන කතා කරන්න ඕනේ අපිට දැනෙන දේ අපි යම්කිසි මාධ්‍යයක හරහා ප්‍රකාශය කළ යුතුයි ඉතින් ඒ නිසාමයි ඒ කියන්නේ ඒ චරිතේ චිත්‍රපටි දිගින් දිගටම යවෙන්නේ නමුත් ඒ තියෙන ඒ පොඩි වෙලාව හරි මට පුළුවන් සාධාරණීකරණයක් කරන්න මම බොහොම ආසාවෙන් බාරගත්තා මං හිතනවා මං හොඳ දෙයක් කරලා තිනවා කියලා චිත්‍රපටේ බලනකොට මං හිතන්නේ එවැනි චරිත හැම දෙයකම කො හැම චරිතයක් කරාම ඔහුට ප්‍රකාශ කරන්න තියෙන දේ තියෙන විශාලත්වය නිසාම ඌ ඒ චිත්‍රපටියේ ඒ සුළු හැම චරිත දැන් ඔහුගේ චරිතය දිවෙන කාල සීමාව නෙවෙයි නමුත් ඔහු කියන දේ කරන දේ අපේ හදවත් තුළට දැනෙන විදිහ හරියම වැදගත්. ඒ කියන්නේ ජාන්ගෙන්ද හැම කෙනාගෙන්ම බිමල්ද උදාරිද ගිහාන් මේ හැම කෙනාම දුලීකා මේ ඔවුන්ගේ චරිත හරහා ඔවුන් නිර්මාණ කරන චරිත හරහා ප්‍රේක්ෂක හදවත් වලට බොහොම තදින්ම කතා කරනවා බුදුදාස් විතානාරච්චි ලකිණ එස් මහත්මයා ඔව් අනිවාර්යෙන්ම ප්‍රබල චරිත ඇත්තම දැන් ප්‍රබල චරිත දර්ශන ධර්මරාජ් ඔව් හැම කෙනාම ඒ කියන්නේ චරිතයේ දිවෙන කාල සීමාවට නෙවෙයි ඔව් ඉසුරු ඔව් මේ හැම කෙනාම මේ චරිතයේ දිවෙන කාල සීමාවට නෙවෙයි නමුත් ඔවුන් ඒ චරිතය හරහා ගේන රසවින්දනය නැත්තම් ඔය චරිතය හරහා ප්‍රේක්ෂකයන්ට දන්වන දේ තමයි වැදගත් වෙන්නේ ඒක බෙනට් අධ්‍යක්ෂකවරයෙක් හැටියට ඉතාම දක්ෂ ලෙස ඔහුගේ ග්‍රහණයට ලක් කරගෙන තියෙනවා. හ්ම්. දැන් කුමාරයා ඒක පැතිනුත් අහන්න කැමති මේ බොහෝ වෙලාවට අපිට දකින සිදුවීමක්. හැබැයි අපි හැම කෙනම ඇස් දෙක පියාගෙන ඉන්නවා. මෙවැනි සිදුවීම් අතර වාරදී රටේ ලෝකෙ සිදුවන දේවල්. කොහොමද ඔබේ චරිතය හා ඔබට දැනෙන විදිහට මේ චිත්‍රපටය කොයිතරම් ප්‍රේක්ෂකයා ඉදිරියට වැළඳ ගනීද? දැන් මේ මම හිතනවා ඉතින් ඒවද කිව්වම කාලය නෙමෙයි ඔය සිද්ධි මේ සමාජයේ වෙලා තියෙනවා නේද අපි ඒක Tamanට උන්නේ නැහැ දන්නේ නැහැ වගේ ඉන්න જાතියක් අපි නේද විශේෂයෙන් කියනවනේ වේදිකා නාට්‍යවලින් තමයි ගොඩක් වෙලාවට කෙලින් දේශපාලනික දේවල් වලට ප්‍රහාර එල්ල කරන්න හරිම නිදහස් තෝතන් ගොඩක් අය සිනමාවේදී ඔකට අත ගැව්වේ නැහැ මේ ව්‍යංගයෙන් ව්‍යංගාර්ථයෙන් දේශපාලනික දේවල් කතා කරාට ඩිරෙක්ට් කතා කරේ ගාමිණී පොන්සේකා මහත්තයා සාගරයක් මැද චිත්‍රපටියේ තමයි නමුත් ඒක එක්තරා වෙලාවක දරුව මේ ඒක මේ එක්තරා ආණ්ඩුවකට විතරයි ගැවි. නමුත් බෙනත් රත්නායක කියන චරිතය මේ සමස්ත 48 සිට මේ දක්වා අවුරුදු වෙච්ච විශාල විනාශේ සියලු කට්ටිය වග උත්තර කරුව කියන එක තාම පැහැදිලිව කියනවා. ඒක අපි අත උස්සලා පිළිගන්න ඕනේ. නේද? මේ දැනට වෙලා තියෙන ව්‍යසනයත් එක්ක. ඉතින් මේක කවුරුවත් කතා කරන්නේ නැහැ. අපි බාර්වලේ කාර්වලේ තමයි ඔවා කතා කරන්නේ. බාර්වලේ කාර්වලේ. නමුත් සිනමා කෘතියකදී කතා කරන්නේ හරි බයයි. ඉතින් මම ඔහුගේ එඩිතරකමට ගරු කරනවා. මොකද මේ මම විශේෂයෙන් කියනවා 78 RR සමරකෝන් කැලණිපාලම කියලා නාට්‍යයක් ගෙනවා. ඔරු අහලා තියෙනවනේ. අනිවාර්යෙන් බලලා තියෙනවා. බලලා තියෙනවා. ඒකේ කියනවා එක තැනක හරි ලස්සන වචනයක්. දේශපාලනය කියලා කියන්නේ කිසිම උසාවියකින් දඬුවම් දිය නොහැකි කෛරාටික සූදුවක්. ලස්සනේ දේශපාලනය කියලා කියන්නේ කිසිම උසාවියකින් දඬුවම් දිය නොහැකි කෛරාටික සූදුවක්. ඒ වචනේ හරියන හොඳම චිත්‍රපටය තමයි මේ. හරි? කියන්නේ මේකේ මේ කිසි කෙනෙකුට දඬුවමකුත් නැහැ. කිසි දෙයක් නැහැ. හරි? ඉතින් මම කියන්නේ නිතර නිතර කියන්නේ අපේ ප්‍රේක්ෂකයන්ට මේ චිත්‍රපටය නරඹන්න. එහෙම නරඹුවේ නැති වුණොත් අපිට නිෂ්පාදකෙක් හඳ අධ්‍යක්ෂකෙක් විශේෂයෙන් සංගීතලා අපි යාල්ලා අපේ බිමල්ල ඉස්සරහට කරන රඟපෑමක්වත් ඔයගලන්ට සිනමාවෙන් දකින්න හම්බෙන්නේ ඔය පුංචි තිරේ මොනවාරි පුංචි තිරේට මෙතුමිය කවදාකවත් එන්නේ නැහෙනේ රඟපාන ඉතින් ඒ නිසා ඕගොල්ලෝ රැකගන්න ඕනේ අපිව සහ ඒ සිනමාවයි ඒකයි මම නිරන්තරයෙන් ඉල්ලා සිටින්නේ මගේ ප්‍රේක්ෂකයන්ගෙන් බිනත් රත්නායකගෙන් මේ චිත්‍රපටි මේ මම කිව්වා මේ කවුරුත් දන්නේ නැහැ නෙමේ දාන්න තිබ්බේ ලංකාවට කෙලවුණේ කොහොමද කියලා වගේ දෙන්නම හිතන හොඳයි හරි ඉතින් මම කෙලින් කතා කරනවා ලංකාවට කෙලවුණේ ඇයි වගේ එකක් දෙන්නම හිතන හොඳයි නමුත් මේක ටිකක් අර ගෞරවණීය නැහැ ඒ මට්ටමටම චිත්‍රපටය ඉතාම සාර්ථකව තියෙනවා ගෞරවයක්වත් ඕනේ නැහැ කියලාද කියන්නේ ඒ ගෞරවයවත් ඕනේ නැහැ
මංගන ඒක අවුරුවත් වන්නේ මේ අවුලන්ට එහෙම කලාත්මක කියලා හරියන්නේ නැද්ද අපේ මේ ජනතාවට මම නම් දැන් ජනතාවට බනින්නේ දේශපාලක කියන්නේ බයිනක නවත්තුවා බැනන්නේ නැහැ නේ ඒගොල්ලන්ට බැන්න කියලා ඒගොල්ලන්ට ඇහෙන්නේ නැහැ නේ ඇහෙන කට්ටියකට කිව්වා නම් ඕක ඇහෙනවා ඇහෙන්නේ නැහැ 7 වසර ගානක් ඈත ග්‍රහලෝකයක වගේ ඉන්නේ අපි හිතන් ඉන්නවා මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා කියලා ඉතින් නැහැ ඒගොල්ලෝ ගොඩක් ඈත අපි කියනවා අහ් අහ් අගල සෑහෙන කාලයක් යනවා ඒ කියලින් ඒතකොට ඒගොල්ලෝ කියන එක මෙහෙට එනත් කල් යනවනේ එන්න අපේ ඇච්චර ගණන් ගන්න ඕනේ හරි ඉතින් ඒ නිසා මම බයින්නේ දැන් ජනතාවට ජනතාව හැදෙන්න එපා නේ ඉස්සෙල්ල ජනතාව ඉල්ලා ඉස්සෙල්ල අලුත් ජනතාවක් පත් කරගන්න ඕන ආණ්ඩුවනේ මේ ඉල්ලාස් දෙන්න ඕන එච්චරයි හොඳයි මේ සියලු කරුණු එක අපි අද දවස පිළිබඳවත් පුංචි මතක් කිරීමක් කරන්නට ඔබට අවශ්‍යයි මිනිස් ජීවිත දහස් ගණනක් බිලිගත් සුනාමි ව්‍යසනය ඇති වුණේ අද වගේ දවසක අදට හරියටම වසර 17ක් සම්පූර්ණ වෙනවා මම හිතන්නේ 9:26ට තමයි එහි ගෞරවනීය සිහිපත් කිරීම තිබෙන්නේ මෙවර ජාතික සුරක්ෂිත දිනය විදිහටයි එය හඳුන්වලා තිබෙන්නේ හදවතට දැනුණු කම්පාව හදවතට දැනුණු වේදනාව එදා වචනවලට පෙරලන්නට කිසි කෙනෙක්ට හැකියාවක් ලැබුණ නැහැ ඒක දරුණු ව්‍යසනයක් බවට පත් වුණා ඔබේ ආදරණීය අම්මා නැති වෙන්නට ඇති ඔබේ ආදරණීය පියා නැති වෙන්නට ඇති ඔබේ ආදරණීය සහෝදරයා සමීපතම කෙනා යහළුවා මේ හැම කෙනෙක්ම එදා දාල යන්නට ඇති කොමුණත් රටට ඇතිවුණු ඒ සමාජ ආර්ථික පාරිසරික බලපෑම ගණන් හදලා නිම කරන්න බැරි වෙන්නට ඇති ඒ සියලු දේවල් එක්ක මිනිස් ජීවිත නැතිවීමට නම් කවදාකවත් මුදලකින්වත් මෙහෙම සිහිපත් කරලවත් සමහර ලාවන්ට ඒට වටිනාකමක් දෙන්න බැරි වෙයි. ඉතින් සියත අපේ ගෞරවනීය ශෝකය සමස්ත ජනතාවට මේ වෙලාවේ ලබා දෙනවා. අපේ කනගාටුව අපේ ගෞරවය මේ වෙලාවේ අපි ඔබට ලබා දෙනවා. නැවතත් මෙවැනි විපතක් කිසි කලක ස්වභාවික විපතක් මගේ රටේ ජීවත් වෙන මගේ ආදරණීය මිනිසුන්ට ඇති නොවේවා කියලා අපි ඒ ගෞරවණීය මතක් කිරීම සියත හරහා ලබා දෙනවා. ඉතින් කොමුණත් සැමටම යහපතෙන් පරිස්සමෙන් යුතුව සිටිනට කියන මතක් කිරීමත් අපි මේ වෙලාවෙම සිදු කරන්නට කැමතියි. හොඳයි මේ මතක් කිරීමත් එක්ක දැන් මේ ඇත්තටම මේ චිත්‍රපටය බලලත් සංගීත මහත්මිය මිනිසුන්ගේ ඇස් දෙක ඇරෙයිද? මේක බලලවත් නේද? සංගීත මහත්මයා ගත් උත්සාහය දිවත් මම හිතන්නේ මිනිසුන්ගේ ඇස් ඇරිලා නැතුවත් නෙමෙයි කුමාර්. මම හිතනවා සමහර වෙලාවට අපිට තියෙන choices නේ අපිට තියෙන දේවල් එක්ක අපි යන්නේ. ඉතින් මේ දේවල් එක්ක මම හිතනවා ඉතින් චිත්‍රපට නිර්මාණය හරහා විශේෂයෙන්ම මම හිතන්නේ ප්‍රේක්ෂකයන් හැටියට වේදිකාව වේදිකාවේදී නිර්මාණ වුණ ඒ නිර්මාණ හරහා දේශපාලනය කතා කරපු ගැඹුර හා ප්‍රේක්ෂකයන්ට කියලා තියෙන දේවල් කොච්චර දුර තමන්ගේ මොලේ පාවිච්චි කරන්න ඕනද තමන්ගේ ඡන්දෙ දෙන්න කියන එක ගැන කතා කරලා තියෙන තරම් අනන්තයි අප්‍රමාණයි මේක තවත් ඒ වගේ බොහොම විවෘත බොහොම මං හිතන්නේ බය නැතුව ගත්ත ප්‍රයත්නයක් බෙන උත්සාහයක් බෙන රත්නායකයන්ගේ ඉතින් ප්‍රේක්ෂකයන්ට අපිට අවශ්‍ය දේ මං හිතන්නේ නිර්මාණකරුවෙක් හැටියට හා රංගන ශිල්පිනියක් හැටියට මට අවශ්‍ය දේ ප්‍රේක්ෂකයන්ට ඇස් ඇරවන්න තමන්ව ප්‍රශ්න කරන්න ඒක නොකරන තැනදී තමයි අපි ඇස් වහගෙන තමන්ට දැනෙන්නේ දන්නේ නැහැ කියලා හිතන තැන ඉඳගෙන අපිට වෙන මොනවද කරන්න කියන තැන ඉඳන් වැඩ කරොත් තමයි අපිට අපේ අනාගතය ගැන ප්‍රශ්න කරන්න වෙන්නේ. නමුත් අපිට පුළුවන් නම් අපේ හදවතට කතා කරලා අපි ගන්න තීරණ ගැන අපිට වග කියන්න. ඒ වගකීම හොඳින් දැනෙනවා කියලා ප්‍රකාශ කරන්න. ඒ වගකීමට අපි උත්තර බඳින්න පුළුවන් අපිටම. මම හිතන්නේ අපිට වෙනසක් ඇති කරන්න පුළුවන්. මහර්ගා. ඔව්. සින්දුවක් අහමු නේද? සින්දුවක් අහුවොත් හොඳයි වගේ නේද? මොකද මේ කුමාරය ඔහොම හිටියට සින්දු කියලා රාජ්‍ය සම්මාන ගත්ත නළුවෙක් අනෝතත්ත වෙදි ගණාටේ නේ? කොහොමද මතකද? අර ඒක මම දන්නවනේ. මේ දවස්වල සින්දු කියලා වැඩි මිනිහ නත්තල් කාලේ දන්නවද පාටි පාටි සින්දුම කියන හැමතැනම. ඒක නිසා ලේසි පාසු කෙනෙක් එක්ක නෙමෙයි ඉන්නේ. මාත් රඟපෑවද? පොඩි පොඩි කොල්ලෙක්ද උඹ? අපි මොකද අපි කියන්නේ සින්දුව?
ඩබ්ලිව් ප්‍රේමරත්න මහත්තයාගේ ඉතාම ලස්සන ගීතයක් මොහොමඩ් සාලි සංගීතවත් කරපු කේඩිකේ ධර්මවර්ධන රචනා කරපු ගීතයක් වාසනා ෆිල්ම් එකේ නේ නේ නැද්ද මොකක්ද එන ඒක සාමාන්‍ය ගීතයක් හා හරි බලමු හා කරගෙන අපි ඉක්මනින්ම නැවත වතාවක් සුන්දර ඉරිදවත් එක්ක එකතු වෙලා ඉන්නවා අපි අපේ විශේෂාංගෙන්. ඉතින් අද දවසේදී අපි කතා බහ කරන්නේ බෙන රත්නායක මහත්මයාගේ පස්වන සිනමා සිත්තම වෙන කවුරුත් දන්නේ නැහැ චිත්‍රපටය පිළිබඳව. ඉතින් අපි ගිය සතියේදී මතක් කරා ඔන්න
ලක්කල හැස්ති වෙලා ඉන්න දෙසැම්බර් 22 වෙනිදා තමයි දවස කියලා. දැන් දෙසැම්බර් 22 වෙනිදා පහ වෙලා දින කීපෙකුත් ගත වෙලා තිනවා. අද වෙනකොට හැම කෙනාම කතා කරන චිත්‍රපටියේ දන්න කෙන චිත්‍රපටිය වට වෙලා තියෙන්නේ කවුරුත් දන්නේ නැහැ කියන චිත්‍රපටිය පිළිබඳව. ඉතින් මේක බොහොම හැම කෙනාගේම කැමැත්ත තියෙන හින්දා මේක ගැන තවදුරටත් පැහැදිලි කරන්න කතා බහ කරන්නත් අපි සූදානම්ින් ඉන්නවා කියන එකත් මතක් කරන්න සූදානම්. ඉතින් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ප්‍රවීණ රංගන ශිල්පී සංගීත වීරත්න මහත්මියගේ मट चित्रपट कथा खरला कथाव दिवेन विधिया कथाव मट टेलीफोन के क्यूवे इट प्रस्तुत मट तिरचने लिन्ने बेहकिन निधास बेहकिया निधास मट तीन ओन वेला निर्माण कर हो मट अवश्य नमूत मट हेम क्या हेतु हेमको मं चित्रपट इच्छा आसूना ඉතිර රචනයට මම එච්චර ආස වුණා. ඔහු කතා කරන මාතෘකාව මගේ හදවතට දැනුණා. ඒ නිසා බොහොම කැමැත්තෙන් මම බාරගත්තා. ඒ කියන්නේ අපි මේ දේවල් ගැන කතා කර යුතුයි. ඒ කාලය නැවත වරක් ඒ කාලය අපිට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ නිසා බොහොම කැමැත්තෙන් මම බාරගත්තේ මේ චරිතය. මම හිතනවා මටත් පොඩි වෙනසක්. මොකද දේශපාලඥගේ චරිතය මම ඊට කලින් රඟපාලා නැහැ. ඉතින් මටත් වෙනසක්. विशेष මිනිස්සුන්ට ඔබතුමියව රිදී තිරේ දැකලා මහත් අස්වැසිල්ලක් වෙන්නට ඇති ඒ පොඩි කොටසේ උනත් එහෙම බලන් හිටපු ප්‍රේක්ෂක පිරිසක් ඉන්න නිසා මේ සප්තකන්‍යා ෆිල්ම් එකේ දීප්තිව වගේම දොරකඩ මාලාවේ සුභාෂිනියව වගේම මාරුතේ කුමාරිටත් ආදරය කරපු මිනිස්සු ওই චරිතයටත් ආදරය කරනවා අනිවාර්යයෙන්ම මොකද ඒක සුළු චරිතයක් උනත් ලොකු දෙයක් ඒක ඇතුලේ නිරූපණය වෙන නිසා මම මේ කුමාරය දිහවටත් යන්න ඕන ප්‍රශ්නයක් අහන්න අනිවාර්යයෙන් ඊට කලින් මෙන්න මේ ට්‍රේලර් එකේ මේ කොටස අපි බලලා නැවතත් අපි සම්බන්ධ වෙමුකෝ කටි පාටි වගේ ආ It's a $200 million project and they want 20% I can't help you much වරද වරදමයි It's about ethics කගේද බෙටි වැදින මරුණ අපේ තාත්තා මේ සිද්ධ වෙන හැම දෙයකම ඔබ තුමාලා වග කියන්න ඕනේ ඇයි ඒ මේ වද කියවෙන පො මේ අන්තිම වතාව It's about corruption Stop My God Oya oya ge patta bala ganna anith patta man bala ganna It's about the mafia නිකම් ප්‍රශ්න ඇති කරගන්න බෑ මිනිහෝ. වෙපන් එකත් එක්කම මූව රිලීස් කරනවා. ඩුවිට් කරදරයක්. අපි දේශපාලනිය. සෝරි. ජානි, මේක උසාවිය නෙමෙයි මිස්ටර් වර්මකොල සූර්ය. නීතිය හැම දෙයක්ම වඩා ඉහළයි. It's about justice. Have you manners sir? මෙතන ඉන්නේ මගේ. මෙතන. කුමාරයි කේලික බලවද වෙනවා නැගි වෙලේ මගේ ප්‍රශ්නය මම කියන්නේ සංගීතයේ චරිත කුඩා කියලා දැනින්නේ මම ප්‍රේක්ෂක කැරියට බලද්දි ප්‍රබලයි මහා දෙවන්තෝගේ පේන ඉතින් අනිවාර්යයෙන්ම ඉන්නවගේ පේනවා මට පේන්නේ පොඩි කියලා ඉතින් කුමාරයි ඇත්තටම මේ මම මේ අවංකවම කියන්නේ මම කැමැතිම නළුවෙක් ඔබ මොකද ඔබ හැමදාමත් ඔබට අදාළ චරිතය තුලේ වපසරිය තුලේ ඔබට අදාළ කාර්ය කිසිදු පළුද්දක් නැතුව
වැඩේ කරලා තියෙනවා. මං ඉතින් අදාළ නැති දේවල් කරනවා කියලා චරිතය ඇතුලේ අදාළ නැති දේවල් කරනවා කියලා කියනවා. කිසිදු පළුද්දක් නැතුව ගල දිනවා. නමුත් ඕනම නිර්මාණකරුවෙක්ට තමන්ගේ චරිතය ගැන ලොකු හැඟීමක් තියෙන්න ඕන, දැනීමක් තියෙන. ඒතර තමයි ප්‍රේක්ෂකයා ඒක ආදරයෙන් සහ ඒක ගෞරවයෙන් යුතුව කෙනෙක් බැලඳ ගන්න. ඔබගේ ওই ලැබුණු චරිතය ඇතුලේ නිර්මාණකරුවෙක් විදිහට රංගන ශිල්පියෙකුට ඔබට දැනුනේ කොහොමද, හැඟුණේ කොහොමද, බෙනට් රත්නායක කියන කෙනා මේ චරිතය ඔබ ඇතුලෙන් ඇදලා ගන්න කොහොමද, දරපු වෑයම කොහොමද, මේක සමාජගත කරනකොට මේ ඔබ බලාපොරොත්තු වෙච්ච කාර්ය මොන වගේද, ඒක සමාජගත වීම හරහා ඔබට යම් කිසි දෙන්න පුළුවන් පණිවිඩ දෙන්නට පහසු කාර්යයක් බවට පත් වුණා. කොහොමද ඒ කාර්යය? ඒක වෙන්නේ ඕනෑම මේ අධ්‍යක්ෂකවරයෙක්ට නළුවාගේ ඇතුල් තියෙන දේ ඇදලා ගන්න පහසු වෙන එකම තැන බරතුමනි පණිවිඩය කියපු සතතාභ්‍යාසයේ ව්‍යුත්පත්ති සස්දා නිතර නිතර පුහුණුව. අපි නිතර නිතර රඟපාලා කරන පුහුණුව. මේ ව්‍යුත්පත්ති කියලා වචනයක් දෙන. කියන්නේ ඇසූ පිරූ තැන් ඇති බව. පොතපතින් නිව සමාජීය යම් ප්‍රශ්නවල දේශපාලඥයෝ දිහා හොඳින් බලාගෙන ඉඳීම, මේ දේශපාලනයේ කියවීම මෙහිම පිරිපුන් නළුවෙකුට මෙහෙව ගන්න අධ්‍යක්ෂකවරයාට පහසුයි. නිරන්තර අධ්‍යයනය. ඔව් මොකද ඔහු මේ ගැන අධ්‍යයනයක් තියෙනවා. අපේ සමාජය ගැන, මේ පොළොව ගැන, මේ දේශපාලනය ගැන, කලාව ගැන, ක්‍රීඩාව හෝ ඒවා, මේ අවිද්‍යාව හෝ ඒවා, විද්‍යාව හෝ හැම ගැන දැනුමක් තියෙන නළුවාව නිලියව මෙහෙව ගන්න අධ්‍යක්ෂකවරයාට පහසුයි. ඉතින් මම හිතනවා ඒ පහසු තමයි අනිත් එක අධ්‍යක්ෂකවරයා වෙනත් නැහැ වගේ මහත්මයෙක්ට. එයා ඔහු පුළුල් දැනුමක් තියෙනවන සමාජය කෙරේ කතා කරොත් දහයක් හරි මේ සමාජයේ කෙරෙහි තිබෙන ඔහුටම ආවේනික කියවීමක් තියෙනවා. කියවීමක් තියෙනවා. එතකොට අපිටත් පහසුයි ඔහු මෙහෙම සමාන කෑලි දෙනව අර වගේ කෑල්ලක් අර 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 කියලා කිව්වම ඒක ගන්නත් අපි දැනගන්න බෝලි උඩ ගැහුවට කැච් එක අල්ලන්නත් තමයි අතෙන් අල්ල වට ගත්තොත් ඉවරයි. ඉතින් එහෙම සුසංයෝගයක් අධ්‍යක්ෂකවරයා සහ නළුව අතර තියෙනවා. ඉතින් එහෙම ගෞරවනීය අධ්‍යක්ෂකවරේ ඉතින් ඔහුගේ උඩ දාන පන්දු අල්ලගන්න අපි සමත් වෙන්න ඕනේ. ඒක ඉතාම සාර්ථකව රැක ගැනීමක් තියෙනවා කියලා මට තේරෙනවා. මොකද මගෙන් නෙමෙයි අහන්නේ, මම කියන්නේ මං ගැන. බිමල් ජයකොඩෙන් යවුවා නම් හරි. බිමල් තමයි කියන්නේ යකෝඹර මත් නැන්නේ ඔබ තමයි හොඳටම රඟපාන්න කිගේ බිමල් කියනවා. එයා ප්‍රධාන චරිත රඟපාන. ඉතින් බිමල් හරියට රස විඳිනවා මාව දැක්ක කියලා වෙනවා. සමහර චරිත ගොඩනගින්නත් ඊට අදාළ චරිතවල බලපෑම් තියෙනවා මම හිතන්නේ. ඒක තමයි ඔබ සඳහන් කරන්නේ. ඔව් සමහර චරිත මතු වෙන්නත් අනිකුත් චරිතවල වටපිටාවත් ඒකට එකතු වෙන්න ඕනේ. ඒක තමයි සමස්තයේ ඒකේ පුතේ මෙහෙමයි. විශේෂයෙන් කලාව රංගනය කියන එක, සිනමාව කියන එක තනි විෂයක් නෑ. සංගීතය මම මේ රඟපානකොට සංගීතයෙන් මට සහයෝගයක් නැතුණොත්, මගෙන් සංගීතයට සහයෝගයක් නැතුණොත් ඒ දර්ශනීය වැඩක් නෑ. එහෙනම් මම ක්‍රිකට් වලින් කතා කරොත් එහෙම මාවන් නැතපත්තුගේ සහයෝගය සනත් ජයසිරිට උනේ, සනත් ජයසිරි සහයෝගය මාවන් නැතපත්තුට උනේ නේද? අනිත් එක ඒකයි විශේෂත්වය. මා සනත් ජයසිරි 100ක් ගන්නකොට මාවන් නැතපත්තු ළමයි ලකුණු 13යි. හැබැයි එයා මොකද කරන්නේ? අරමිට සහයෝගය ලබා දෙන්න. මොකද එයා පැත්ත කඩුල්ල ආරක්ෂා කරගන්න ඕන. එතකොට තමයි මැච් එකක් දිනන්න පුළුවන්. ජය වේවා. අපිට ඕනේ 290ක් ගහපු ඉන්දියාව 291ක් ගන්න දිනන්න නම් කණ්ඩායම හැංගීමෙන් කරන්න ඕනේ. ඉතින් ඒ කණ්ඩායම හැංගීම ඔබට හොඳටම දැනෙනවා. කවුරුත් දන්නේ ඊටවටි බලද්දී සියලු දෙනාගේම කණ්ඩායම හැංගීමක් කරනවා. මං හිතන්නේ ෆේල් කියලා හිතන්න එක ඇක්ට් එකක්වත් හදලා නැහැ මිනිත්තුත් නැහැ. සියලුම චරිත ඔහු හොඳටම පුදුම අධ්‍යයනයකින් තෝරගෙන තිනවා. ඉසුරුගේ රෝල් එක වුණත් මම බැලුවේ පොඩි සීන් එකක්. ඔහු හැම තැනම මේ මම බලන් හිටියම නළු නිලිය තෝරාගෙන තියෙන ආකාරය. ඉතින් ඒ එතුමන්ලගේ ආభాෂය තමයි අපි ඉස්සරහට නිර්මාණය කරත් පොඩි චරිතයකට හරි සංගීතව ගන්න ඕන නම් හරි වැඳලා හරි අනේ මේක කරලා දෙන්න කියලා අපි ඉල්ල ගන්න ඕනේ. දැන් අපි දැන් නිවුස් පේපර් කරනකොටත් එහෙමයි. හැම චරිතකම මේ කට්ටිය ගත්තා. ඉතින් මේ අන්න එතකොට තමයි චිත්‍රපටයක් සාර්ථක වෙන්නේ. තව විශේෂයෙන්ම මම කියනවා කවුරුවත් දන්නේ නැහැ චිත්‍රපටිය මේ අවස්ථාවේ අපි නැරඹිය යුත්තේ ඇයි. මම ප්‍රශ්නයක් අහලා මම උත්තරයක් දෙනවා. තෝනියෙක් තියෙන ඔය වෘද්ධ මොකද අපි ඇත්තටම ගයක් ඇතුලේ අපි දෙන්න කතා කරන මංගේ කාර් එකක් ඇතුලේ කතා කරන බාර් එකක් ඇතුලේ හැම හැබෝම ඔය හැබැයි කතා කරන්නේ පොදු ප්‍රශ්නේ තමයි කතා කරන්නේ. නමුත් කට්ටිය රැස් වෙලා කතා කිරීමක් නෑ. නමුත් මේ චිත්‍රපටය බලන්න ශාලාවට එනවනම් ඔක්කොම ටික වාඩි වුණාම උන්ට තේරෙනවා මේ අපි ඔක්කොම ඉන්නේ එකම බෝට්ටුවේ නේද, මේ අපිට වෙලා තියෙන්නේ නේ. සියලු දෙනාම ශාලාවෙන් එළියට එන්නේ මේ අපේ කතන්දරේ නේද කියලා.
ඒකයි මම කියන්නේ මේ චිත්‍රපටය අනිවාර්යෙන් පොකුරු ගිහිලා බලන්න ඕනේ කියලා. එතකොට අපිට අපේ අනිත් කෙනා ගැන, එහා ගෙදර කෙනා ගැන, අනිත් ප්‍රදේශ කෙනා ගැන මේ මේ බ්ලඩ් එක තේරෙන්නේ මේ අපි අපේ ප්‍රශ්නේ නේද අපි hina ගියත් ඒ අපිට නේද hina වුනේ. අපි ඇඬුණු මම සමහර අර පොල්ගෙඩි දෙක හොරගම් කරපු ළමයට දෙන වදයක්. මම අඬනවා අපේ බිරිඳ මෙහෙ ඉඳගෙන මගේ ටිෂුව දෙනවා මට. මම මෙහෙම ටිෂුව වලින් පීඩ පීඩ මම බැලුවේ මේ චිත්‍රපටි. අර විශාල අපරාධ කරපු කට්ටියක් කොහේ ඉන්න අර පොල්ගෙඩි දෙකක් ඔසම දරුවට දෙන වද ටික. ඉතින් අපිට එහෙම එහෙම රටක දින්නේ කියලා දැනනකොට ඉතින් ඒක මං කියන්නේ ඒක ශාලාවට ගිහලා මේක බලන්න. මොකද මේ චිත්‍රපටි අතහරින්න එපා. මං කියන්නේ බෙනට් රත්නායක අතහරින්න එපා කියන්නේ නේ. සිනමාව අතහරින්න එපා. මොකද අපේ සමස්ත සිනමාවයි මෙතන තියෙන්නේ නේ. प्रश्न कर එක බලන්ගින අපිට තමයි ඒක වැරද්ද තේරෙන්නේ. ඉතින් දැන් මේ මේ චරිතය රඟපානකොට ඔහු කරන හැමදේම හරි කියලා හිතාන තමයි රඟපාන්නේ. මම මගේ චරිතය රඟපානකොට ඒ චරිතය හරහා ප්‍රේක්ෂකයන්ට දැනනවා වෙන්න පුළුවන් මෙයා කරන වැරදි දෙයක් කියලා. නමුත් රඟපානකොට අපි රඟපාන්නේ මම කරන දේ හරි කියලා. අනිවාර්යයෙන්ම. ලාංකේය දේශපාලනයේ සමාජ තත්වය එහි මූලයේ පිළිබඳ ඉතාමත් සූක්ෂම විදිහට කතා බහ කරපු චිත්‍රපටයක් විදිහට අපිට කවුරුත් දන්නා චිත්‍රපටය හඳුන්වන්නට පුළුවන් බෙනට් රත්නායක මහත්මයා අධ්‍යක්ෂණය කරපු ආරාධනා කරන්නේ ඔබට ප්‍රේක්ෂකාගාරය ඇතුළට ගිහිල්ලා ප්‍රේක්ෂකාගාරයෙන් ඔබටත් මේ චිත්‍රපටයේ තිබෙන හරය වටිනාකම සමාජගත කරන්නට ඔබ උත්සාහ කරන්න එවිට මේ චිත්‍රපටයේ අතුලාන්තය ඇතුලේ ඔබ ගත්තා වූ දැනුම සමාජගත කිරීම හරහා ලොකු දෙයක් සමාජයට එකතු කරන්නට ඉඩ අවස්ථාව ලැබේ කියලා අනිවාර්යයෙන්ම අප විශ්වාස කරන අවසාන වශයෙන් යම් දෙයක් එකතු කරන්න පුළුවන් චිත්‍රපටය පිළිබඳව මම හිතන්නේ අපි ගොඩක් දේවල් කතා කරා ඒ වඩාත්ම වටිනා දේ තමයි චිත්‍රපටයක් අපි නරඹන්න යන්නේ තමන්ගේ රසවින්දනයට ඒ රසවින්දනය තමන්ගේ බුද්ධියට කතා කරාම ඒ හදවතට ගොඩක් දැනෙනවා ඉතින් එවැනි රසවින්දනයක් ලබා ගන්න ඔබ අනිවාර්යෙන් චිත්‍රපට ශාලාවට ගිහිල්ලා nobody knows චිත්‍රපටය නරඹන්න මොකෝ එතන ඔබේ හදවතටත් බුද්ධියටත් දෙකටම කතා කරන මාතෘකාවක් තියෙනවා. වගේම කුමාර මහත්තයාගෙනුත් අපි යම් කිසි විදිහට ආරාධනාවක් ඉක්මනින්ම ලබා ගමු. ඇත්තටම අපේ සිනමා ශාලා දිගින් දිගට වෙහි යන රටක සමාල්ලාවට සිටි හොකීල්ස් වලට ඉඩකඩ ඉක්කම ඉඩම් ගන්න මට්ටමක අපි යෝජනා කරලා තිබුණා අඩු ගන්න ඒවා ගන්නකොට ඒවා උඩ තට්ටුවේ මිනිතියට රැක් කර හදන්න මොකද නැත්තම් කවදාරි වෙන්නේ අපේ දරුවන්ට අර ඩයිනෝසරයන්ව පෙන්වන්න යනවා වගේ මේ සැවොයි කියලා ඉස්සර හෝල් එකක් තිබුණා රීගල් තිබුණා කියලා ළමයින් අර බස් එකෙන් බස්සලා අරගෙන ගිහලා මේ තියෙන්නේ පුතේ මේම තියෙන මේ සීට් දැන් ළමයින් එක්කන් යන්නේ පරණ කටුකේ පෙන්වන්න යනවා වගේ තමයි සිනමා ශාලාව පෙන්වන්නේ එතනට තමයි මේ වැඩේ යන්නේ ඒ නිසා මම සියලු දෙනාටම කියන්නේ ඒක කරන්න එපා මම කටුකේවල් කරන්න එපා මේක මේ අවස්ථාවේ මේ හොඳ චිත්‍රපට කීපයක් ඇවිල්ලා තියෙන වෙලාවේ මේක උස්සලා දයන් මේක වෙනටත් නැහැරොත් සංගීතරොත් මටවත් නෙමෙයි මේ අනාගත પરම්පරාවට මේ බැටන් එක ගිහින් දෙන්න කට්ටිය වැඩ කරන්න මොකද නැත්තම් මොකද කලා රසවින්දනේ නැති රටක් වැඩක් නැහැ හයිවේ හැදුවට වැඩක් නැහැ ඒව උද නිර්මාණශීලී මිනිස්සු යන්න ඒව උඩ යන්නේ පාතාලකාරයෝ නම් කුඩුකාරයෝ නම් මේ මංකොල්ලකාරයෝ නම් ඒ හයිවේ එක වැඩක් නැහැ හයිවේ එක උඩ යන්න හොඳ නිර්මාණශීලී හොඳ මිනිස්සු නෝන ඒක ගොඩ නගන්න පුළුවන් අපේ සිනමාව විතර එහෙම එතකොට ඒ නිසා ඒව ගැන හිතලා प्रार्थना යහපත් දවසක් සුබ දවසක් වෙන්න කියලා පරිස්සමෙන් ඉන්න කියලාත් අපි ඔබට මතක් කරන ගමන් සමුගන්න අපි සූදානම් ලස්සන ගීතයකින් ඔව් කුමාරගේ සින්දු ජෝති බාර මහත්මයා සින්දු
අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.